සුබම සුබ උදෑසනක් සුපුරුදු පරිදි සඳා දිනේ තවත් සතියක ආරම්භය සටහන් කරමින් න්ියුස් මෝර්නින් තුලින් ඔබව හමුවන්නේ දවසේ ප්‍රවෘත්තීන් වැඩගත් ප්‍රවෘත්තීන් ඔබ වෙත ගෙන මේ බලාපොරොත්තු ඇතුව ශානුක වෙරි ගුඩ් මෝර්නින් ආයුබෝවත් ගුඩ් මෝර්නින් එයාගේම සුබ උදෑසනක් කියන හැමෝටම අපි අද දවසේ වැහිවර කාලගුණයක් තියෙන්නේ අපි එනකොටත් ගොඩක් වැස්ස දකින්න ලැබුණා එයාගේම අද දවසේ සතිය ආරම්භ දවස් හඳ දවස් ඉතින් උදේ පාන්දර රාජකාරිය වලට ඇද්දි පොඩ්ඩක් කම්මැලි වෙනවා හිතෙනවා වෙන්න පුළුවන් වැස්සත් එක්ක කොහොම වුණත් සතිය දවස අලුත් සතිය අලුත් විදිහට පටන් ගන්න ඔබ හැමෝටම සුබ ප්‍රාර්ථනා कथावा तिबिना मे वी ग्रो वेन थिंग्स आर डिफिकल्ट नॉट वेन थिंग्स आर ईजी अभी द्यून अपे वटपिता परिसरे इत पहासु अवस्था वाले अपहासु अवस्था वाल अपहसुस्तावे तीन तम अभी हितांड पटंगाने अभी यम यम देवाल मुहूर्ण दंड उत्साह कराने दिन शाणुक मे वाउले किटिया දැන් මේ වවුලා වවුලාගේ මගුල් ගෙදරට ඔක්කොටම ආරාධනා කරා එන්න මගේ මගුල් ගෙදරට කියලා. ඉතින් හැමෝම දැන් මේ වවුලා එන්න කිව්වනේ මගුල් ගෙදරට. ඉතින් සාරි ඇඳගෙන, සරං ඇඳගෙන, කලිසං ඇඳගෙන, කෝට් ඇඳගෙන, තෑගි බෝග අරගෙන දැන් වවුලා ගෙදරට ගියා. ඉතින් වවුලා ගෙදර කියන්නේ ගහක්නේ. දැන් වවුලාගේ මගුල් ගෙදරනේ. අනේ ඉතින් මගුල් ගෙදරට ගියාට වවුලා කියනවා මගේ මගුල් ගෙදර ආවනම් මට ඕන විදිහට උඹලා හිටපල්ලා. දැන් වවුලා ඉන්නේ කොහොමද? එලිලා. වවුලා ඉන්නේ එල්ලිල දැන් අපි අපි අපේ සිරස උඩට තිබ්බට වවුලා ගෙදර ඉන්නේ සිරස පල්ලහැර දාන කකුල් දෙකෙන් එල්ලිලා අපේ රටේ සමහර දේවල් ඇහුවාමත් සමහර කතා ඇහුවාමත් හිතෙනවා අර පරණ කතාවර වවුලාගේ මගුල් ගෙදර ගියා වගේ අපිටත් ඉස්සරහට ඉන්න සිද්ධ වේද කියලා විශේෂයෙන් මේ මාධ්‍ය වෘත්තිය නියැලෙන අපිට ඒ දේ වේද කියලා බොහෝ අය මම මේ කියන කාරණය ගැන දන්නවා ඇති මේ රටේ යම් යම් දේශපාලඥයන් යම් යම් බලය ලබා ගැනීමට කැමති අය කැමති මාධ්‍ය වේදිනුත් වවුලන්සේ සිටිනවා නම් අර වවුලෑගේ මගුල් ගෙදර ගියා වගේ තමන් ගාව දනින් වැටි ඉන්නවා නම් එහෙම කියන්න හේතුව සෙනසුරාදා පැත්ත සෙනසුරාදා නිරුම් පොකුණ පැත්ත කියලා නෑ නෑ එහෙම කන්න බලන්න අර මොකද අර කෙහෙල් කැනට කලින් හොරාතනද හොරාට කලින් වැටපැන්නද නේද ඒක ඔක්කොම අමුතුලා තියෙන්නේ කියලා දැන් කෙහෙල් කැන පැනලා වැටෙන හොරෙන් නැත්නම් වැටපැන්න කෙහෙල් කැනට හොරෙන් මොකක් හරි දෙයක් සිද්ධ වෙලා තියෙනවා මම මේ කිව්වේ වවුලගේ මගුල් ගෙදරට ආරාධනාවක් ලැබුණොත් අපි තීරණය කරන්න ඕනේ ඉතින් වවුලගේ ගෙදර ගියොත් අපිට තොලුවෙන් හිටගෙන ඉන්න වෙනවා කියලා. වෙනවා කියලා. අපි පළමුවම දවදාන යමු කන්නේ දිනමින පුවත්පත දිනමින පුවත්පතේ තමන්ගේ ප්‍රධාන ප්‍රතිතර වාර්තා කරන්නේ මදුෂ් බලන්න ආ නීතිඥයාගේ උපදෙස් විමර්ශන වලට බාධාවක් රහස් පොලිසිය කියයි කියලා තමයි දිනමින පුවත්පත කියන්නේ ආයුධ දුරකථන ඇතුළු කිසිම තොරතුරක් දෙන්න එපා. හමුවට ඉඩ දුන්නේ නිලධාරීන් දෙදෙනෙකු සමග ජාත්‍යන්තර මද්රව්‍ය ජාරම් කරෙකු දැනට රහස් පොලිස් අතරංගයේ සිටින මාකන්දරේ මදුෂුණින් පෙනී සිටින නීතිඥවරයෙකු ජාලිය සමරසිංහ මහතා මදුෂ් බැලීමට පැමිණ නීතියට පටහැනි ලෙස කටයුතු කිරීම නිසා මදුෂ් සම්බන්ධ විමර්ශනවලට දැඩි ලෙස බාධා කර ඇති බවද රහස් පොලිසිය පවසා කියලා තමයි දිනමෙන පුවත්පත වාර්තා කරන විශේෂයෙන්ම මහේෂ් මේ හමුව විනාඩි 20 විතර පමණ තමයි සීමා වෙලා තිබෙන්නේ ශානි අභිෂේකර මහතාගෙන් තමයි අවසර ඉල්ලලා තිබෙන්නේ මේ ආකාරයේ මදුෂ් මුණගැසීමට තමන්ට අවස්ථාව දෙන්න කියලා ජාලිය සමරසිංහ නීතිඥවරයා එදී රහස් පොලිසිය නිලධාරීන් දෙදෙනෙකු සමග තමයි මේ හමුව සූදානම් කර තිබෙන්නේ. නමුත් එහෙදී හෝ සදහන් කරපු කාරණාත් එක්ක විමර්ශන වලට බාධාවක් වෙලා කියලා තමයි තියෙනවා කියලා තමයි රහස් පොලිසිය දැන් වාර්තා කරන්නේ. කොහොමද ශානුක මේ ලංකාවේ මේ වගේ අපරාධ කරපු දවිය බලය අනිසලස පාවිච්චි කරපු දවිය මේ සියලු දෙනාට තමන්ගේ වටේ අපි නොදකින අනියම් ආකාරයේ බලවේග තිබෙනවා. ඉතින් ඔවුන් මේ බලවේගත් එක තමයි මේ සටන් නැත්තම් මේ නඩු වලට මුහුණ දෙන්නේ. නමුත් මට හිතනවා ඊළඟ අවුරුදු 2 3 4 ඇතුළත අර මේ මේ යම් යම් උගත් වියත් උදවිය අතීතයේ අනාවැකි පළ කරා වගේ මේ සියලු දෙනාම පවු කරපු උදවිය සියලු දෙනාම මේ මේ භූමියෙන් ඔවුන්ට අවශ්‍ය දඬුවම ලැබේ නැත්නම් මේ ඔවුන් මේ භූමියෙන් නික්මෙයි. ඩේලි මිරර් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය Despite emergency having not been extended, ban on terrorist organizations will not be lifted. Lifting the state of emergency will not have any impact on the ban imposed on terrorist organizations. The National Media Center for the Ministry of the Ministry of Defense said National Tawhid Jamaat, the Jamaat-e Millatu Ibrahim and Wilayat As-Selani organization, which were banned under 2123/3 Gazette Extraordinary, will continue. Shanuka me pravruttiyen kiyawenne hadisi neethiya ivat kalat තහනම් කරන ලද ත්‍රස්ත සංවිධාන මේ තවහිත් ජමාත් වෙනි ත්‍රස්ත සංවිධාන වලට පනවා ඇති තහනම ඉවත් නොවන බව කියන්නට ඉතාම කනගාටුයි ශානුක යම් යම් මාධ්‍ය මේ සිදුවීම දැකලා පළ කරා හදිස්සි නීති ඉවත් වුණත් සමගම
ත්‍රස්තවාදීන් 200ක් පමණ නිදහස් වෙනවා. ඒ වගේම තව්හීද් ජමාත් වැනි සංවිධානවල තහනම ඉවත් කරනවා කියලා. මේකට එක දුක කාරණයක් තමයි මේ එක පත්තරයක ඉන්න ප්‍රධාන පෙළේ නිලධාරීන් මගේ සමීපතම මිත්‍රයන්. අපි ඔවුන් සමග සවස ඔය සවස භාගයේ කොළඹ හතේ අරහිමේ තැන් තැන්වල හම්බෙලා කතා කරනකොට මදුවිත තොල ගන්නකොට මේවා ජනතාවට දැනගන්න අපි කියන්න ඕනේ අපි මේ මේ ඇත්ත කියන්න ඕනේ. එතකොට ඔවුන් නොවගේ දේවල් කතා කරන්නේ නැහැ. මේ කිසිම මේ මේ ජාතිවාදී දේවල් මේ ඔය වගේ දේවල් ගැන කතා කරන්නේ නැහැ මේ අපි ධර්ම මතවල ඉන්නේ. නමුත් අර පෑන අතට ගත්තාම ලොක්කගෙන් කෝල් එකක් ආපුවාම රට විනාශ කරන්න මේ වගේ ප්‍රකාශ කරනකොට මට දුක හිතෙන්නේ මේ සමහර පුද්ගලයෝ උගත් නීතිඥවරු. කොළඹ විශ්වවිද්‍යාලයට ගියපු නීති විද්‍යාලයට ගියපු සාර්ථක ව්‍යාපාරිකයෝ. ඉතින් අර පත්තරේ දැක්කහම මට හරි කනගාටුවක් හිතුණා. අර මදුවිත පානය කරනකොට කතා කරන රටේ එකමුතුකම මහේෂ් මල්ලි ඔහොම නෙවෙයි මචං මෙන්න මෙහෙමයි කියලා කියන කතාව කියන උදවිය මෙහෙම හැසිරීම දැක්කහම දැන් අපි මේ ත්‍රස්තවාදීන් නිදහස් කරනට අපි කැමතිද මේ ස්වාධීන රූපවාහිනී නැත්නම් රජය කැමතිද නමුත් මේවා පට්ටපල් බොරු අනික මේ මිනිසුන්ට ඉංග්‍රීසිත් පුළුවන් දෙමළත් පුළුවන් සිංහලත් පුළුවන් දැන් ඔයයි මමයි වගේ වැඩි උගත් නැහනේ අපි අපි නම් මේවා කරාට කමක් නැහැ සානුක අපි නිහතමානීව පිළිගමු මේ උගත් වියත් මිනිසුන්ගේ පුවත්පත් වලත් මේ වගේ කතන්දර ගිහිල්ලා රට විනාශ කරන එකෙන් වෙන්නේ මාධ්‍ය ගැන මිනිසුන්ට තියෙන අප්‍රියාවක් ඇති වෙන එක විතරයි විතරේ මං එහෙම කියන්නේ හේතුව සානුක මේ කට්ටිය අපි ළඟින් ආශ්‍රය කරන බොරු කියන්න ඕනේ නැහනේ ආ අර මදුවිත පානය කරනකොට තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ගරුත්වය ලසන්ත වික්‍රමතුංග ගැන තියෙන කැක්කුම පත්තරෙන් නාලිකාවෙන් එන්නේ නැහැ. ඒ කියන්නේ හංගගත ජීවිතයක් තියෙනවා. හංගගත ජීවිත මේවා අමූලික බොරු. මොකද මේ ඉමර්ජෙන්සි ලෝ එක වෙනස් කරා කොහොම ජනාධිපතිතුමත් පැහැදිලි ඔක මේ ඉමර්ජෙන්සි ලෝ එක කියන්නේ හදිසි නීතිය වෙනස් කර එක. මම මේකට කාලය ගත කරන්න හේතුව වීකෙන්ඩ් එකේ මිනිස්සු හැසිරුනේ තව්හීද් ජමාත් නැවත ඇවිල්ලා සහරාන් නැවත ඇවිල්ලා ආණ්ඩුව හෙට ඉවරයි රට හෙට ඉවරයි කියන ඉතාම පහත් ගණේ මානසිකත්වයෙන් මේක සත්‍යතාවයක් තිබෙනවා නම් ඔවුන්ට තිබ්බේ ගැසට් නිවේදනයේ මොකද්ද ඡායාරූපයක් පළ කරලා මේ තව්හීද් ජමාත් බෑන් එක තහනම් කරපු ප්‍රවෘත්තියේ ඡායාරූපයක් පළ කරලා ඒක සාක්ෂාත් කරන්න දැන් ඊළඟ සතිය වෙනකොට ඔය කතාව වෙන පැත්තකට හරවයි මේක ඉතාම අශෝභනයි මම අද දවසේ දැක්ක තවත් පුවත් පතක ඉතාම අශෝභන ප්‍රවෘත්තියක් සිරස්තලයක් බවට පත් කර තිබෙනවා අපි ඒක තෝරගත්තනේ එහි තිබෙන අශෝභන කවන් නිසා නමුත් යම් කිසි අවස්ථාවක ඒ අශෝභන සිද්ධිය ඉස්සරහට આવොත් ශානුක මේ මහේෂ් තේන්නායකත් එක සාක්ෂිකරුවෙක් කියන එක මම පැහැදිලිව කියන්න ඔව් අපි ඒ සාක්ෂියත් එක්ක ප්‍රවෘත්ති සම්බන්ධ ඉදිරි අනාගතයේදී එහි තවත් තොරතුරු රසක් හෙළිදරව් කරන්න බලාපොරොත්තු වෙන ITN news morning තුලින් ඒ මතක් කිරීමත් සමග ලංකාදීප පුවත්පතට අපි අවධානය යොමු කරන ලංකාදීප පුවත්පත වාර්තා කරන විශේෂ කාරක සභා හමුවේ පෙනී සිටින ජනාධිපතිට දැනුම් දෙයි පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රථම වතාවටම කොමිසම හමුවට කැඳවා ඇත එම කැඳවීම නිල වශයෙන් ජනාධිපතිවරයාට දැනුම් දී ඇතේ පෙරේදාය මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නියෝජ්‍ය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයන්ත ජයම්පති වික්‍රමරත්න මහතාගේ කළ විමසීමකදී ඔහු පැවසුවේ කොමිසමේ තීරණ ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දුන් බවයි කියලා තමයි ලංකාදීප පුවත්පත එම ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ. සිලෝන් ටුඩේ පුවත්පතේ ප්‍රවෘත්තියකට අපි දැන් අවධානය යොමු කරනවා. Cardinals request to probe Easter Sunday carnage. Gotha promises independent commission. SLPP presidential candidate, former defence secretary Gotabaya Rajapaksa says that a government under him will set up an independent commission to probe the Easter Sunday terror attacks as requested by Archbishop of Colombo Malcolm Cardinal Ranjit. He made this pledge in a statement released yesterday in response to the Cardinal's recent statement on the Easter Sunday attacks. The request made by Malcolm Ranjit, Cardinal Ranjit, that an independent commission then when tamai aarambhayak me pravruthiyen laba di thibenne. Man hithanne ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ කරන ලද ප්‍රකාශය සාමය ප්‍රතිඥාව ඉතාම හොඳ ප්‍රතිඥාවක් ශානුක මේ පාස්කු විදා ප්‍රහාරය සම්බන්ධයෙන් වරද කරුවන් වන අයට දඬුවම් කිරීමට ස්වාධීන කොමිෂන් සභාවක් පත් කිරීම ඇත්තරම ජනාධිපතිවරයෙකු වීමට සිටින පුද්ගලයෙකුගෙන් අපිට අවශ්‍ය මෙවැනි තත්වයක් අර පොඩ්ඩක් අර මේ මට මතක් වුණා මේ අර අපි ආශ්‍රය කරපු අපේ ලසන්ත අයියා මට මතක් වුණා මේවා ඉතින් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාලා වැරදි හදාගන්න හොඳයි මොකද එතුමා ආරක්ෂක ලේකම් කාලයේ අර මිග් ගනු දෙනුව ගැන ලියපු ලසන්ත වික්‍රමතුංග ඝාතනය වෙනකොට මොකද මූණ හංග ගන්න නෑ මේ මේ මම නෑ දින වෙන පුවත්පත් එකේ තියෙන ඉතිහාස සම්බන්ධ ෆෙඩ්‍රිකා ජයන්ස් අර බලු පැටියෙක් ගේන විදිහ ගැන එයාල් මේ එයා ලයින් එකේ කතා වහනකොට අර සරපරුෂ ඊයේ පෙරදා මේ ඔව් දැන් ඒක අර කලම් ටෙලිග්‍රාෆ් එකේ හැම තිබෙනවා මම මේ කියන්න හේතුව තමයි දැන් මෙතුමන්ලා ආරක්ෂක ලේකම් කාලය අවුරුදු 6ක් තිබ්බනේ අවුරුදු 6 ඒ කියන්නේ ලසන්තයිය මරණට පස්සේ අවුරුදු 6ක් හතක් තිබ්බා තජුදීන්
අපේ රග්බි විත්‍රය මරුණාම තිබ්බා. එතකොට ඉන්ඩිපෙන්ඩන්ස් කමිෂන් තියා පොලිසිය එන්ට්‍රියක්වත් හරියට ලියාගත්ත නැති යුගයක් තිබ්බා. ඉතින් අපේ නව අපේක්ෂකතුමා මෙහෙම තමන්ගේ වැරදි හදාගෙන තමන් නෙවෙයි කියන්නේ. ඔහු මේ වැරද්ද දකිනවනම් අද මේ ස්වාධීන කොමිසමක් දාලා මේවා හොයන්න පුළුවන් කියලා කියනවනම් ඉතාලම හොඳ කාරණයක්. හැබැයි මේ වර්තමාන රජයටත් හොඳ පාඩම් මේවා. මොකද ලසන්ත වික්‍රමතුංග ඝාතනය, තජුදීන් ඝාතනය, එක්වැලිගොඩ ඝාතනය හොයනවා කියන පොරොන්දුව පිට ඇවිල්ලා ඒවා නොකරපු නිසා සමහර ලාවට ඒවට වග කියන්න ඕනේ පුද්ගලයෝ මද කියන ස්වාධීන කොමිසමක් දාලා මම මේක හොයනවා කියලා මේ රජයට මම නම් කියන්නේ ශානුක මේක හොඳ පාඩම් මේක. මේක හොඳ පාඩමක්. ඉතින් මම අර මතක් කරේ ගොඩබල රජපක්ෂ මහත්මයා කියනවනම් ඉන්ඩිපෙන්ඩන්ස් කමිෂන් එකක් දානවා කියලා. එතුමා පත් වුණොත් ලසන්ත අයියාව මැරුවේ කවුද කියන එකත් හොයලා දඬුවම් දෙන්න. මොකද මේ රජයට බැරි වුණොත් ඉතින් එතුමා කවදාරි ආවොත් එතුමා හරි එක කරන්න ඕනේ. මහේෂ දිනවෙන පුවත්පත වාර්තා කරන එහා සම්බන්ධ තවත් ප්‍රවෘත්තියක් කවර බාධා පැමිණියත් ඝාතන අපරාධවලට සම්බන්ධව නීති හමුවට පමුණු තෙක් විමර්ශන දිගටම රහස් පොලිසිය උපුටා දක්වමින් තමයි සඳහන් කරන්නේ. මාධ්‍යවේදී සඳ ලීඩර් පුවත්පතේ කතුරු ලසන්ත වික්‍රමතුංග, රග ක්‍රීඩක වසුන් තාජුඩින්, මාධ්‍යවේදී ප්‍රකීත් එග්නලිගොඩ, මාධ්‍යවේදී කීත් නොයර් ඇතුළු පුද්ගල ඇතුළු ඝාතන ලක් වූ සහ අතුරුදහන් වූ පහර දීමු ලක් වූ පුද්ගලයන්ගේ විමර්ශනවලට කුමන ආකාරයේ බලපෑම් පැමිණියත් එම අපරාධ සිදු කළ සිදු කිරීමට අනුබල දුන් සියලු අපරාධකරුවන් අත්තරන්ගේ නීති හමුවට පමුණා නියමාකාර දඬුවම් ලබා දෙන තෙක් කිසිදු පරීක්ෂණ නතර නොකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි කියලා තමයි දින වෙන පුවත්පත වාර්තා කරන්නේ. මහේෂ් මේ පුවත මතක තියාගන්න. මේ පුවතේ තිබෙන ආකාරයට විමර්ශන දෙසැම්බර් මාසේ නවතින්නේදීක් නැහැ. නැහැ. දැන් මම මේක තමයි දැන් ඒ කාරණේ කිව්වේ ශානුක ලසන්ත වික්‍රමතුන් ඝාතනයෙන් පසු පසුගිය රජයට අවුරුදු 6ක් විතර කාලයක් තිබෙනවා. මම හිතුවා ඔහු ඝාතන කරන 2009 වගේ කාලෙට. 2009 මුල වගේ. එතකොට අවුරුදු ගාණක් තිබ්බා උන්ට හොයන්න. වසීම් තජුදීන් ඝාතන සිද්ධ වුණේ ඒ වගේ කාලයක. දැන් මම මේක මෙහෙම කියන්නේ ශානුක කවදා හරි දවසක මොන හරි දෙයක් වෙලා මාව ඝාතනය කරොත් ඔබ ජීවිතුන් අතර ඉන්න ඕනේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොනවාම හෝ සාක්ෂියක් තියෙන්න ඕනේ. දැන් මේවා මේ සාක්ෂි ගත කරන්නේ අපිට මේ වෙන දේ මොකද්ද කියලා තේරෙන හින්දා මේ හදිසිය මාව ඝාතනය කරොත් මේ ඒ මගේ ඝාතන සිදුවීමත් සොයා බලන්න කොච්චර කාලයක් ගත වේද කියන ප්‍රශ්නේ මටත් තිබෙනවා. මම එතකොට මේ ලෝකෙන් සමුගෙන ඉවරයි. මම මෙහෙම කියන්නේ අපිට එන පීඩනය ප්‍රෙෂර් එක අපිට තේරෙන හින්දා. ඔව් මහේෂ් කියන කතාවෙත් බලුනේ අපි ඒක හරිද අපි ඒක කනගාටුවෙන් හරි කියන්නේ මේ රට රද ඇතුළත තියෙන තත්ත්වය දිහා දැක්කහම කංජපාන ඉම්රානින් ලෝන් සෙල්ලට් බූස් කුමුදු උපුල් ශාන්ත වාර්තා කරන්නේ සිලොන් ටුඩේ පුවත්පතට. අන්ඩර්වර්ල් ගැන්ගස්ටර් කංජපාන ඉම්රාන් who has been sentenced to 6 years rigorous imprisonment by the Colombo High Court on charges of possessing cannabis and smuggling has been placed in a single cell at the Boos prison. The prison department said කංජපානි නැමැති පාතාලේ මේ වරදකරු නැත්තම් පාතාලේ සමාජිකයා who has been sentenced to 6 years rigorous imprisonment over අවුරුදු 6කට මේ වෙන විට අවුරුදු 6ක සිරදඬුවමක් විඳිනවා. ඒ නිසා ඔහුව දැන් තනියම බූස්සේ කැම්ප් එක මේ තනියම තමයි සිරගත කරලා තිබෙන්නේ. තනි කාමරයක හේතුව ඔහු ඒ තරම් මේ බරපතල අපරාධකාරයෙක් සහ මොකද ඒ වගේ කට්ටිය තනියම තිබෙන්නේ නැත්නම් අනිත් කට්ටියවත් විනාශ කරනවා. ඔහු සම්බන්ධයෙන් පහුගිය දවසක වීඩියෝකුත් සෝෂල් මීඩියා වල අපිට දැක්ක ලැබුණා. ඔහු මේ පොලිස් නිලධාරින් දෙදෙනෙක් සමග පොලිසිය අත්තරන්ගේ පසු නෙලාවේ බොහොම සුහදව කතා කර කර ඉන්න විහිළු කර කර කතා කර කර ඉන්න පුංචි වීඩියෝ දර්ශනයකුත් පහුගිය දවස්වල සෝෂල් මීඩියා වල ප්‍රචාරය වුණා. ඉතින් ඒකත් එක්ක වෙන්නේ නැති මේ ආකාරයෙන් දැඩිව ඔව සිරගත කරින්න පියවර අරගෙන තියෙනවා. ඔව් අපි ඊළඟ මෞබිම් පුවත්පත අවධානය යොමු කරන්නේ මෞබිම් පුවත්පත වාර්තා කරනවා ලාංකික දමිළ මුස්ලිම් පහක් ඇතුළු කල්ලියගේ තස්තර ප්‍රහාරයක් ගැන තමිල්නාඩුව සීරුවෙන් කියලා තමයි මෞබිම් පුවත්පත වාර්තා කරන්නේ. පාකිස්තාන් ජාතිකයෙකු ශ්‍රී ලාංකික දෙමළ මුස්ලිම් ජාතිකයන් 5 දෙනෙකු ඇතුළු කණ්ඩායමක් හින්දු ජාතිකයන් ලෙස වෙස්වලාගෙන තමිල්නාඩු ප්‍රාන්තය තුළ බිහිසුණ තස්තර ප්‍රහාරයක් එල්ල කිරීමේ තතක් පිළිබඳව එරට බුද්ධි අංශ වාර්තා කර තිබේ. මේ වාර්තාවලින් පැවසෙන්නේ සමාජිකින් 6 දෙනෙකුගේ සමන්විත ලක්ෂා ඊ ටොයිබා අන්තවාදී කණ්ඩායමක් තමිල්නාඩු ප්‍රාන්තයට පිවිස ඇති බව ඔපිවිසීමට සැරසෙන බවයි. මේ අනුව බ්‍රහස්පතින්දා රාත්‍රියේ ප්‍රාන්තය තුළ විශේෂ මෙහෙයුමක් දියත් කිරීමට තමිල්නාඩු පොලිසිය පියවරගෙන ඇත්තේ. ඒ පිළිබඳ අනතුරු ඇගීමේ හදිසි පණිවිඩ බ්‍රහස්පතින්දා රාත්‍රියේ 11:30 පමණ සීලු නාගරික පොලිස් කොමසාරිස්වරුන් වෙත යවා තිබේ කියලා තමයි මෞර්ය පුවත්පත වාර්තා කරන්නේ.
Army protects all people in country. Army commander Asel Kuruwansa Vartha Karanne Daily News Puatpatra. Thanking President Maithripala Sirisena for appointing him to this post despite pressure from various parties. Army commander Lieutenant General Chavendra Silva yesterday promised that the needs of the war heroes, both in service and retired or disabled, would be given special attention. Yanuwa nama hamudapati Chavendra Silva mahata prakasha karanne rate silu denata arakshawa laba dimata hamudawa waga kiyana bawat ita wagawim athi karagenimata hamudawata hakiyawa මෙහිත්වෙනා වෘත්තීය අයිතිවාසිකම් දිනාගත යුතු ඇත ඒ සඳහා අර්ගල කළ යුතු ඇත එහෙත් දෙකටම සදාචාරයක් තිබිය යුතුය මානව හා දයාව තිබිය යුතුය මන්දිය මේ සිදු කරන ගනුදෙනු එක් පසක සිටින්නේ හඬන පණ නලයේ කියලා තමයි වාර්තා කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කරමින් ශානුක දැන් මේ පිළිබඳ අපිට පුළුවන් පොඩි රිසර්ච් එකක් කරන්න තමයි ෆාමසිටිකල් කම්පැනිස් තියෙනවානේ ඒ ෆාමසිටිකල් කම්පැනිස් වලට සිද්ධ වෙනවා සමහර වෛද්‍යවරුන්ට අල්ලස් ලබා දෙන්න අල්ලස් ලබා දෙන්නේ කොහොමද Tamange බෙහෙත ලියනවට ලක්ෂ ගණන් වලින් ඔවුන්ට සලකනවා සිංගප්පූරු සවාරියක් ගෙදෙට්ට ෆ්‍රිජ් එකක් ගෑස් කුකර් එකක් හට්ටි මුට්ටි වලන් හැඳි ගෑරොප්පු ලේන්සු නෝනට හොඳ සාරියක් ඔය සියලු දේවල් දෙනවා දැන් මම මේක බොරු කියනවා මම මේ සතියන්තේ මේ 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 ශේෂ්ත්‍රයේ සම්බන්ධය ආයත සමග පොඩි සමුළුවකට සහභාගී වුණා දැන් එතන පුදුලිව කතා කරද්දි දැන් මේ රායත සේනාරත්න ඇමතුමා මේ අර බෙහෙත් මිල අඩු කරපු විදිය ගත්තාම ඇත්තටම ඔහු කරේ අර තනියම ඒකාධිපතිත්වයක් තිබ්බ වෙළඳපොළවල් වලට මේ වෙළඳපොළවල් ඕපන් අප් කරා. එතකොට තරංකාරුණාම සමහර මේ පිළිකා ඖෂධ රුපියල් ලක්ෂකින් එකහමාරකින් ශානුක ගණන් අඩු වෙනවා. දීවැඩියා ඖෂධ 150කින් ගණන් අඩු වෙනවා. එතකොට මේ මේ සමාගම් වලට සිද්ධ වුණා ඒ කාලේ එක පැත්තකින් ඒකාධිපතිත්වය තියාගන්න රජයේ නිලධාරීන්ට සහ වෛද්‍යවරුන්ට අල්ලස් ලබා දෙනවා. ඊළඟට සේල්ස් වැඩි කරගන්නට වෛද්‍යවරුන්ට දෙනවා සර් මෙච්චර ගාණක් ලිව්වොත් අපි සර්ට මෙහෙම ඉන්සෙන්ටිව් එකක් දෙනවා කියලා. ඉතින් බලන්න කොච්චර අශෝභනයිද කියලා. ඒ කියන්නේ බෙහෙතනුත් එහෙම කන උදවිය දහස් අධ්‍යාපනයෙන් ඇවිල්ලා මං කියන සියලු වෛද්‍යවරුන් නෙමෙයි මේ වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින් චුට්ටක් එහෙම එහෙ වෙන්න බෑ. අපි උද්ඝෝෂණය කරනවා කියන උදවිය කරන්නේ මේ දේශපාලන සෙල්ලමක්. හැබැයි වෛද්‍යවරුන් ඇවිල්ලා කිව්වොත් අපි මෙච්චර උගත් උදවිය අපිට වැඩි කරන්න පඩි මෙච්චර ප්‍රමාණකින් අපි ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්නේ අන්න මිනිස්සු ඒකට ඇගෙයිමක් කරයි. අදටත් මේ රටේ වෛද්‍යවරු 10,000කට පමණ ආසන ප්‍රමාණයක් මදිභාවයක් තිබෙනවා. අදටත් මේ රටේ 10,000ක් පමණ වෛද්‍යවරු නැහැ. ඉතින් මේ උද්ඝෝෂකයන් මේ කරන්නේ දේශපාලන ගනුදෙනුවක් සහ බෙහෙත් සමාගම් වලින් ඔවුන් කොච්චර අල්ලස් අරන් තියනවද කියන එක තමන්ගේ හෘද සාක්ෂිය දන්න ඇති ශානුක. සමහර වෛද්‍යවරුන්ගේ තිබෙන ආදායම් ගත්තාම මේ ඔවුන්ගේ ආදායම් ඔවුන්ට ආදායම් බදුව දින්නෙත් නැහැ. මොකද සල්ලි ටික පොකට් එකේ දාගෙන යන්නේ. අපිටත් මේවා කතා කරන්න සිද්ධ වෙන්නේ ශානුක. මේ රටේ මොන හරි දෙයක් වුණාම මාධ්‍යවේදීන්ට තමයි බයින්නේ. මාධ්‍ය 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 කියලා. හැබැයි මාධ්‍ය වගේ වෛද්‍යත් කට්ටියක් ඉන්නවා. තමන්ගේ වෘත්තිය හරිය ආකාරයෙන් සිදු නොකර හැම වෙලාවෙම ස්ට්‍රයික් කරලා. මේක නරකම දේ තමයි. තමන්ගේ බලය පාවිච්චි කරන්නේ සමාජය සමාජයට රිද්දවන්න. ඒ කියන්නේ තමන්ගේ බලය තමන්ගේ තනතුර පාවිච්චි කරනවා අහිංසක මිනිසුන් රිද්දවන්න. ඉතින් මේක ඉතාම අශීලාචාර අශිෂ්ට ක්‍රියාවක් කියන එක අපි කියන්නේ කැමැති විශේෂයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉන්න ඉහළ පුටුවල සිටින දේශපාලන හෙංචයියා. සම්බන්ධයෙන් තමයි මං මේ වාග් ප්‍රහාරයක් නෙවෙයි මං මේ කතාව කිව්වේ. මොකද මම අභියෝග කරන්නේ 10 දිනකට කතා කරන්න අවශ්‍ය නැහැ. ඒක සාමාන්‍ය මේ මහේෂ් කියන කාරණයක් හරිය ඔක සාමාන්‍ය මිනිසුන්ට දැනෙන ප්‍රශ්නයක් වැඩ වර්ජන තියෙන කාට රෝහලකට ගියායින් පස්සේ මහේෂ් කියනට වඩා කියන මහේෂ්ව කිව්ව හොඳයි. ඊට වඩා බොහොම දරුණු විදිහට තමයි සාමාන්‍ය රෝගීන් රෝහලකට ගියාපන් වැඩ වර්ජන. ශානුක මං කියන මං හැමදාම මේ අභියෝග කරනවා නෙමෙයි. මේ ප්‍රේක්ෂකයන් අපි බලන ප්‍රේක්ෂකයන් ගිහින් මේ ඖෂධ සමාගම් වල නිලධාරීන් 10 දිනකට කතා කරන්න මම මේ කියන කතාව බොරුද නැද්ද කියලා. ඊට පස්සේ අපිට බයින්දකෝ. ඇත්ත කතාවනේ කියන්නේ අපි ඇත්තනේ මේ උදේ පාන්දර කියන්න ඕනේ ශානුක. CB warns of lending rate caps on individual banks. CB to consult with banks on reduction and timelines, insist on lending rate caps unless rates reduce by about 200 BPS. Defense move as essential to correct systematic issue and push growth. Yanuwa CB warns of lending rate caps on individual banks. Yanuwa maha bankuwa banku walata
යම් කිසි අවධාරණය කිරීමක් කරනවා මේ ණය ලබා දීමේ ඉහළම ප්‍රතිශතය සම්බන්ධයෙන් ඒ පිළිබඳ ඉදිරියේදී යම් යම් ක්‍රමානුකූල පියවරවල් ගැනීමට මහ බැංකුවට සිද්ධ වෙන බව තමයි මේ ප්‍රවෘත්තියෙන් වැඩිදුරටත් සඳහන් කරලා තිබෙන්නේ අපි ලංකාදීප පුවත්පතේ ඊළඟ අවධානය යොමු කරා ලංකාදීප පුවත්පතේ ඡායාරූපයක් තිබෙන ප්‍රධාන පුවත් පිටුවේ පහළ මල්වතෝයේ තන්ත්‍රී මල ජලාසිත මුල්ගල තබමින් ඉඳලා තමයි තියෙන්නේ අනුරාධපුරයේ ඉදවන විශාලතම ජලාසය වන පහළ මල්වතෝයා තන්ත්‍රී මල ජලාසයේ මුල්ගල තැබීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කරන්නේ කියලා තමයි ලංකාදීප පුවත්පත වාර්තා කරන මහේෂ් විශේෂයෙන්ම මේ සම්බන්ධ මෙම උත්සවයේ ඊයේ සජීව විකාශනය කිරීමට ස්වාධීන රූපණය කටයුතු කරලා තිබුණා විශේෂයෙන්ම මල්වතෝයේ පහළ මල්වතෝයේ ජලාසය ඉදිකිරීම සමගම මන්නාරම වවුනියාව සහ අනුරාධපුර දිස්ත්‍රික්ක කේන්ද්‍ර තමයි මේ ජලාසය ඉදි වෙන්නේ මේ හරහා ගොවිබිම් 30,000කට වැඩි ප්‍රමාණයක් සස්ත්‍රික් කරන්න ජලය ලබා දෙන. එයාගේම මේ ගෝ එයාගේම ජාතික විදුලි පද්ධතියට විශාල විදුලි පද්ධතියට විදුලි එකතු කිරීමටත් ඒ හරහා බලාපොරොත්තු වෙන. ඉතින් පහළ මල්වතුයේ ජලාසය ඉදි කිරීම තුළින් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට මහඟු ප්‍රතිලාභ රැසක් ලබා ගැනීමට හැකි වෙන බව තමයි වාර්තා වන්නේ. ඊළඟට අපි ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරා ලංකාදීප පුවත්පත වාර්තා කරනවා අපේක්ෂකයාත් ප්‍රතිපත්තිත් සන්ධානයත් එකවර අගමැති කියයි කියලා තමයි ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ. රට ගොඩනැගිය හැකි ප්‍රතිපත්ති පදනම් කරගත් ශක්තිමත් හා බලවත් දේශපාලන සන්ධානයක් ස්ථාපිත කර එම සන්ධානින් ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කරමින් දේශයේ නව දේශපාලන පෙරලියක් සිදු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අන්කුබරේදී පැවසීය. නව සන්ධානය අපේක්ෂක නම් කිරීමත් ප්‍රතිපත්ති එළිදැක්වීමත් එකවර සිදු කිරීමට බලාපොරොත්තු වන බව කිය අග්‍රාමාත්‍යවරයා සන්ධානට එක්වන සිය පක්ෂයේ සන්ධානට එක්වන සිය පක්ෂය සිය අනන්‍යතාවය ආරක්ෂා කරගනිමින් සන්ධානය සමග අත්වැල් බැඳ ගන්නා බවද සඳහන් කළේ කියලා තමයි ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ. විශේෂයෙන්ම Delimere Pot Patit Shanukami Proti Tibino. We have a candidate in line with our policies PM, Ayanwa Gramatuman Kene, Ape Sardarma Muladarma Welt, Garukarana, Ape Shake, Apigawa Sitno, National Democratic Front, Tatan Jatika Pradatan Radi Peramuna, Pirmani Kirimat Samagami, Ape Shaka, Ape Shaka, Labin about Amai, who's an uncle Labine, Sadi Premada Samahatana, Mavan Tamanjana with Ape Shakela, Prakashaka Laverai. හැබැයි හෝ එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වීමට බලාපොරොත්තු තබා ගත්තත් තවම ඒ පිළිබඳ සංඥාවක් නිකුත් වෙලා නැතයි කියන කාරණේ මතක් කරගන්න මහේෂ් දැන් අර අගමැතිතුම මේ ටික ටිකන දෙන්නේ ඔව් දැන් තමයි අගමැතිතුම කියන්නේ පක්ෂයත් ප්‍රතිපත්ති සන්ධානයත් එකවර ඔව් කියන තාම අපේක්ෂක කියන්නේ जनाधिपति अपेक्षक संबंध में प्रश्न प्रेमदास ललित गामिनी के तुम दिन अतर में आगे सटना कहतुना जय जयवर्धन हिट जनाधिपति प्रकाश कर लती है ना एक्सत जाति पक्ष अपेक्षक मनमाले मनमाले तम एक्सत जाति पक्ष अपेक्षक मनमाले खास වගේ තමයි. ඒ කිය එක්සත් ජාතික පක්ෂය කියන මනමාලිය ගන්න නම් එක්සත් ජාතික පක්ෂයේ තාත්තා තමයි පක්ෂ නායකයා. එක්සත් ජාතික පක්ෂයේ අම්මා තමයි පක්ෂ සියලුම සමාජිකයන්ගේ නියෝජනය වෙන කෘත්‍යාධිකාරි මණ්ඩලය. එතන මේ අම්මගේ තාත්තගේ කැමැත්ත ඕනේ මනමාලියට පක්ෂය ගන්න නම්. ඉතින් අම්මගේ තාත්තගේ කැමැත්ත ගන්න පුළුවන් කෙනා තමයි එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා වෙන්නේ කියලා ජනාධිපති හිටු ජයත් ජයවර්ධන මහත්මයා කියලා තිනවා. ඉතින් අපිට බලන්න පුළුවන් මේ සැරේ අම්මගේ තාත්තගේ කැමැත්ත ගන්න අපේක්ෂකයා කවුද කියලා. කොහොමනම් මේ සම්බන්ධයෙන් උත් අපුරු අදහසක් පළ කරා අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පසුගියදා කොළඹ මේ බියගම් ප්‍රදේශයේ පැති රැස්වීමකදී අපි අවධානය යොමු යමු. අපි පක්ෂයක් හැටියට එකමුතු වෙලා මේ තීන්දුවක් ගන්නවා කවුද අපේක්ෂකයා කියන එක. මොනවා වුණත් මං හිතනවා සජිත් ඇමතුමා ඉදිරිපත් වුණොත් එතුමා ජයග්‍රහණය කරන්නට නම් අග්‍රාමාත්‍යතුමා අපේ නායකතුමාගේ සහයෝගයත් අවශ්‍යයි. රනිල් වික්‍රමසිංහ ඇමතුමා ජනාධිපතිවරණයට අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වුණොත් එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් සජිත් ඇමතුමාගේ සහයෝගය අවශ්‍යයි. ඒ වගේම කරු ජයසූරිය අපේ කතානායකතුමාට මේ රටේ බෞද්ධ ජනතාවගේ ලොකු විශ්වාසයක් තියෙනවා. ස්වාමින් වහන්සේලාගේ විශ්වාසයක් තියෙනවා. ඉතින් මං හිතනවා මේ නායකවරු තුන්දෙනාම එකතු වෙලා කතා කරලා තුමාලා මං හිතන්නේ තීරණයකට එන්න ඕනේ කවුද ජනාධිපති වෙන්නට සුදුසු අපේක්ෂකයෙක් නෑ කිසිම බලපෑමක් නෑ අපි හදිසි නීතිය ගියසරේ මාසයකට අපි දීර්ඝ කෙරුවේ නුවර පෙරහැරට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන්න ඒකට පොලිසියෙන් උනුත් ඉල්ලීමක් කෙරුවා ත්‍රිවිධ හමුදාවෙන් සහයෝගය අවශ්‍යයි කියලා
නමුත් මේ රටේ දැන් ආරක්ෂක තත්ත්වයේ දිහා බලනකොට ඉතාමත් දැන් ඒ තත්ත්වය පාලනය කරලා තියෙන්නේ. ඉතින් හදිසි නීතිය තව දිගටත් දීර්ඝ කරන්නත් අවශ්‍ය වෙන්නේ. හදිසි නීතිය දීර්ඝ කරන්න මේ රටට අවශ්‍ය සංචාරකයන් එන එකත් ඒකටත් ලොකු බලපෑමක් තියෙනවා. අපි දැන් ගොඩක් අපි හමුදාපතිවරුන් සමග සාකච්ඡා කරුවා, පොලිස් ප්‍රතිතුමාස් එක්ක සාකච්ඡා කළා. සියලු දෙනාම එකතු වුණා දැන් හදිසි නීතිය ගලවන්නට හොඳ වෙලාව කියලා. ඒතකොට මෙන්නකොට කතා බහක් තියෙන වතරගුවේ ඉන්න නැවතත් ඔබ සම්බන්ධ වන න්‍යූස් මෝර්නින් සමග ප්‍රථම පැය භාගයේදී අපි මේ ත්‍රස්ත සංවිධානයක් තහනම් කිරීම ඉවත් කරනවා කියන බොරු කාරණේ පිළිබඳව කතා කරා. සතියන්තයේ පුවත්පත්වල පළවෙනි ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් හදිසි නීතිය ඉවත් කිරීමත් සම්බන්ධයෙන්, ඒ වගේම මදුෂ්‍ය බලන්නාපු නීතිඥවරයා කියපු කතාව, අගමැතිතුමන් කියනවා ජාතික ප්‍රජාතන්ත්‍ර පෙරමුණේ අපේක්ෂකයන් ඉදිරිපත් කරනකොට එක්සත් ජාතික පක්ෂයේ අනන්‍යතාවයත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තියටත් ගරු කරන පුද්ගලයෙකුට අපේක්ෂකත්වය ලැබෙනවා කියලා. මහා බැංකුව බැංකුවලට අවවාදයක් නිකුත් කරනවා ණය ලබා දීමේදී ඒ ප්‍රතිපත්ති සහ ප්‍රතිශත පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි කියලා. දැන් අපි කාටුන් වලට යොමු වෙමු. අපි මළුමේම අවධානය යොමු කරන්නේ ලංකාදීප පුවත්පතට. තලන්ගේ ඒතුමා කාටුන් තමයි මුල්ම අවධානය. ගෝඨා එක්ක සාකච්ඡා කරලා වැඩක් වෙන්නේ නැහැ සර්. මහින්ද ඉන්නකන් සර්ට අගමැති වෙන්න ලැබෙන්නේ නැහැ. පිස්සු එතන කියන යන්න සජිත් එක්ක සාකච්ඡා කරන්න. සර්ට අගමැතිකම ෂුවර් කියනවා. එතකොට කියනවා පිස්සුද රනිල් ඉන්නකන් ඒක කොහෙත්ම ලැබෙන්නේ නැහැ. කවුද මේ එතුමාගේ උපදෙස් ගන්න කියලා ඔබට හිතන්න පුළුවන් කල්පනා කරලා බැලුවොත්. අද ජනරාණි කාටුනේ ඡන්ද බලාගෙන ඉහළ රාජ්‍ය නිලධාරීන්ට බෝනස් දෙනවලු නේද? අපිටත් දෙයි නේද? නැතුව බෝනස් බොරු පොරොන්දු දෙයි ජනරාණිගේ උත්තරය. ඊළඟට අපි දින වෙන පොත්පතේ කාටුනේ අවධානය යොමු කරන්නේ ජනාධිපති අපේක්ෂක වෙන්න කිසිම බාධාවක් නැහැ. ගෝඨා කියලා තිබුණා, කළුතර කියලා බෝඩ් එකක් තියෙනවා. එතන ඉන්නවා සරමර කැහැපොට ගහ කරනවා කියන්නේ. එහෙම කැහැපොට ගහගෙන ඉන්න අපේ ප්‍රසිද්ධ ඇමතිවරයෙක් ඉන්නවා වෙල්ග මහත්තයා. ඉතින් වෙල්ග මහත්තයා තමයි එතන ඉන්නේ. එතන කියනවා අයියාගෙන් ඇරෙන්න හොඳේ. එන අයියාගෙන් ඇරෙන්න තමයි කිසිම බාධාවක් නැත්තේ කියලා තමයි ගෝඨාභය මහත්තයා කියන එක තමයි කියන්නේ වෙල්ග මහත්තයා. තලංගම ජයසිංහගේ පලාමල්ල රට පුදුම කරවන මහා බුද්ධිමතෙක් වෙනවා කියලා මහාචාර්ය ලියනගේ අමරකීර්ති කිව්වේ ඔහේ ගැන්ද? මේ ප්‍රශ්නේ අහන්නේ අනුර කුමාර සනායක මහත්මයාගෙන්. ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක කියලා අපි කියමු, දැන් ජයපිනේනේ. නෑ, භාගෙදා මෑන් හිතාගෙන ඉන්න ඇති අපි එයාව තෝරා ගනී කියලා. කවුරුත් Tamanට ජනාධිපති ධුරේ ලැබේ කියන බලාපොරොත්තු ඇති කරගත් පරිසරයක තමයි ඉන්නේ සානුක. මෞබිම් පුවත්පතට අපි ඊළඟ අවධානය යොමු කරන්නේ. මෞබිම් පුවත්පතේ කාටුනේ තිබෙනවා අර හාන්සි පුටුවක මේ ජනාධිපතිතුමා උස්සගෙන යනවා. පොදු ජන පෙරමුණේ පක්ෂ කාර්යාලයට වගේ තමයි යන්නේ. සාටකෙත් එල්ලලා තියෙනවා. යගෙම සැලන් දොර තියෙනවා. සැලන් දොරේ පොහොට්ටුව ගහලා තියෙනවා. සැලන් දොර කියන්නේ කාගේ ප්‍රකාශයක්ද කියලා දේශපාලන ඉන්න අය දන්නවා. ඉතින් මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාව හාන්සි පුටුව තියාගෙන සැලන් දොර මැදින් ගෙනියන්න හදන්නේ කවුද කියන එක ඔබට බාරයි තීරණය කරන්න. ඩේලි මිරර් පුවත්පතේ අපූරු කාටුනක් තිබෙනවා. බලන්න මේ කවුද අඬබෙරකරු කියලා. මංගල සමරවීර මහත්මයා විය යුතුයි. අඬබෙරයක් ගසමින් සජිත් කියමින් කෑ ගසමින් ගම් දනව් පීරා ඔහු යනවා. සජිත් ප්‍රේමදාස මහත්මයාව ජනාධිපති අපේක්ෂක කරන්නට කියලා නිවේදන ඉදිකුත් කරමින් නැත්නම් ඉල්ලීම් කරමින් මේ ඇඟිලි කනේ ගහගෙන ඉන්නේ මේ රවිකරණයක මහත්මයා. මීට විරෝධය දක්වනවා අපි දැකලා තිබෙනවා ඩේලි මිරර් කාටුනේ. දේශපාලනයේ අමුතුම කලියුගයක් තමයි මේ උදා වෙලා තිබෙන්නේ නේද ශානික? අපි ලංකාදීපේ පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටුනේට අවධානය යොමු කරන්නේ. මාතර රැළිය සංවිධානය කරලා තියෙන මංගල, එතන මංගලමෙතුව ගැන තමයි කතා වෙන්නේ. ඒක තමයි කුරුඳු පොළු හමුදාව දැක්කේ නැත්තේ කියලා තමයි කියන්නේ. උදේ විමල්සිරිගේ පුරසාරං සජිත්ගේ රැලි වැඩි වෙන්න රනිල්ට බර වියදම් පුරං. හම්මෝ ඇති යන්තම් දෙන්න යාළුනා නම් නෑ. සජිත් රැලි තියෙනකොට රනිල් භෝජන සංග්‍රහණේ. ඔව්, අගමැතිතුමාගේ භෝජන සංග්‍රහය ගැන තමයි මේ කාටුනේ සුවාරිස්ගේ ලංකාදීප පුවත්පතේ. සුවාරිස් කාටුනේ සුවාරිස් ඉන්න තාප්පෙකින් එල්ලිලා බලාගෙන මාතර කියලා බෝඩ් එකක් තියෙනවා. රාත් අනිත් පැත්ත තියෙන අරලිය ගහ මන්දිර රාත්‍රී භෝජන සංග්‍රහය කියලා මේ දෙකම මැද ඉඳගෙන සජිත් ප්‍රේමදාස මහතා කියනවා රාජ භෝජන නැත මට කියලා තමයි සජිත් ප්‍රේමදාස මහතා කියන්නේ.
මෙන්න ලංකාදීප කාටුනේ බදුල් වෙනුත් පිහියනුමක් මාතරුනුත් පිහියනුමක් පිටිපැස්සෙන් ඇවිල්ලා තමයි මේ බැක් ස්ටැබින් කරන්නේ බලන්න කාටද මේ පිහියනුම සිද්ධ කරන්න කියලා ඔකේ ප්‍රසිද්ධ කතාවක් නේද මේ කියන්නේ මේ සීසර්ගේ ඔව් කියන්නේ මාක් ඇන්තනි ඇවිල්ලා පිටිපැස්සෙන් අරපු කතන්දරේ ඒත් එතන සීසර්ගේ දෙවෙනියා තමයි මාක් ඇන්තනි කියන්නේ ඔව් දෙවෙනියා ඔව් විශ්වාස කරන තමන්ගේ දෙවෙනියා විදිහට මාක් ඇන්තනි ඔව් ඉතින් මේ රන්ල් වික්‍රමසිංහ මහත්මයාටත් ඉතින් මේවා හොඳ පාඩම් මොකද මොකද එතුමා අපිට වඩා වගේ හොඳ දන්නවා එතුමා ඉතින් අර ඉවසීම තිබ්බට දැන් අර එතුමා ගොඩාක් එහෙම විශ්වාස කරලා ප්‍රොමෝට් කරපු කට්ටිය ඉන්නවනේ කියන්නේ එතුමා ඒ කට්ටිය ගැන හිතලා සද්භාවයෙන් තනතුරු එහෙම දුන්නේ පක්ෂේම අනාගතයේ පක්ෂේ බාර ගන්න නේ නායකයා ඔහුගේ අවුරුදු 10 15 ම එතුමාට කරේ එහෙම කරපු කට්ටියට එතුමා තනතුරු දෙනවා භෝජන සංග්‍රහ දෙනවා තනතුරු දෙනවා භෝජන සංග්‍රහ දෙනවා අපුව බලා ගන්න ඉතින් කවුරුත් නෑ මෞබිම් පොත්පත් එම්ඩි විරත්නගේ මරිසපාල කාටුනේ වජිර අබේවර්ධන කියනවා රැලි තිබ්බට නායකයෝ බිහි කරන්න බැරිලු වලි තිබ්බම පුළුවන් ද කියලා තමයි අහන්නේ මරිසපාල ඔව් තවදුරටත් අපට හිඟා කන්න බෑ අගමැති කියනවා මෙන්න මටත් බෑ කියාගෙන පිටිපැස්සෙන් දුවන් එන්නේ කවුද කියලා බලන්න සජිත් ප්‍රේමදාස මහත්මයා තමයි මොකද එතුමාටත් මේ අපේක්ෂකත්වයෙන් සෑහෙන සටනක් දෙන්න සිද්ධ වෙලා තිබෙනවා ජනාධිපති වර්ණයට පෙර මෙහෙම සටනක් කරන්න වෙනවා නම් ජනාධිපති වර්ණයේදී කොහොම සටනක් කරන්න වෙයිද හුඟා කන්න බෑ අපි දිවයින පොත් පතර අවධානය යොමු කරන්නේ හතු පිපිලා ඉවරද දන්නේ නැහැ කියලා සජිත් ප්‍රේමදාස මහත්තයා කල්පනා කර බිනවා හතු කියලා එතුමා කියන්නේ කරෝ සරත් පාටලි කිරියල නවීන් රවි රාජිත චතුර කියන අයට තමයි එතුමා හතු පිපිලා කියලා කියන්නේ නැෂනල් මූව්මන්ට් ෆෝ සෝෂල් ජස්ටිස් පුරවැසි බලය අලුත් පරපුර මේ සියලු දේවල් තිබෙනකොට ඔවුන් නැවතත් ගොඩනැගෙන උත්සාහ කරනකොට ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙලා කියන කාරණේ ඩෙලි මිරර් මේ අපිට කියන්න උත්සාහ කරන්නේ අද පුවත්පතේ කාටුණයක් තිබෙනවා එදා කියලා තිබෙනවා එදා කියලා හඳුනන්නේ ගස් වලින් හොඳට ගස් වැවිච්ච වනාන්තරයක පුංචි ගිනි මැලයක් ගහගෙන ඉන්න සාමාන්‍ය වැසියෙක් එයාගේම ඊළඟට තියෙනවා ගොඩනැගිලි රාශියක් තියෙන තැනක කියන්නේ හෙට දවස ගොඩනැගිලි රාශියක් තියෙන තැනක පුංචි පැලයක් හිටවගෙන ඉන්න අනාගතයේ මිනිසෙක් ගැන තමයි අද පුවත්පත මේ කාටුන් ගැන හර දක්වන විශේෂම ඇමසන් වනාන්තරයේ ඇතිවෙච්ච ගින්නත් එක තමයි අද පුවත්පත මේ කාටුන් නිර්මාණය කරලා තිබෙන්නේ මෙන්න චන්දර කලින් උපාසකවරු චන්දර පසු දාමරිකයෝ වෙන ආකාරය රස අපිට මතක් කරනවා සිසිල් ප්‍රනාන්දුගේ කාටුනය දිවයින පුවත්පතේ චමෝත් පත්මශ්‍රීගෙන් ශ්‍රී සමයන් කාටුනයට අපි අවධානය යොමු කරන්නේ ඔන්න පාර්ලිමේන්තුවේදී කට්ටිය ලිස්සලා ගිහින්ලු ඕක අලුත් දෙයක් හැමදාමත් උනේ ඕකමනේ කියලා තමයි කියන්නේ බෙම්පියා කාටුනේ චාලි අයියේ කෝප් කමිටුව කියනවා හකීම්ගේ සම්බන්ධකාරක ලේකම්වරු පිරිසකට ජල මණ්ඩලයෙන් කෝටි 16ක් ගෙවලලු කෝටි 10000ක් ණයලු ප්‍රශ්නයක් නෑ බෙම්පියෝ ඔව අපේ ජල බිල් වලින් අය කරගනීවි ජයරත්න වික්‍රමසිංහගේ ෆේක් බුක් කාටුනේ දිවයින පුවත්පතේ සාහිත්‍යදර WA අබේසිංහ මහත්තයා කියනවා බලයට කෑදර අද දේශපාලකයෝ අසූචිය ගොඩකට වට වූ ඌරුලක් වගේ කියලා ඒක නම් කටේ මසුරන් දාන්න වටින කතාවක් කියලා තමයි ෆේක් බුක් කාටුනේ කියන්නේ මෞබිම කාටුනේ ලොවටම තරු පේන්ම අලුත් ග්‍රහ මණ්ඩලයක් ලංකාව හොයාගත්තලු මේකද මොකද්ද බලමු ලංකාවේ කැබිනට් මණ්ඩලය MD වීරරත්නගේ කාටුනේ රසපුවත්පතේ ශ්‍රීකාන්ත්ගේ දූපත කාටුනේ රාජිත කියනවා බං කටවුට් පෝස්ටර් ගැහුව පමණින් අපේක්ෂකයෙක් වෙන්න බෑ කියලා අමාරුවෙන් හරි ඒ දණ්ඩෙනුත් ගිහින් පෙන්වන්නේ සර් කියලා තමයි මතක් කරන්නේ අර පහුගිය දවසක සජිත් ප්‍රේමදාස මහත්තයා ඒ දණ්ඩකින් එගොඩ වෙන වීඩියෝ දර්ශනයක් අපිට දැක්ක ලැබුණා ඒ මතක් කිරීම තමයි මේ කාටුනෙන් පෙන්වන්නේ අද මගේ අවසන් කාටුනේ නැත්තම් සිව්පදේ වන්නේ දිල්රුගේ සීපද දිනමිනෙන් ජනපති වරණේ ගැන හැමතැන මුමුණන්නේ පළාත් සභාවත් ටික ටික ලං වෙන්නේ ඉස්සර වෙලා කොයි සටනද එළඹෙන්නේ පොඩි පුටු ටිකද ලොකු පුටුද තෝරන්නේ දිල්රුගේ සීපදය අපි ඊළඟ අවධානය යොමු කරන්නේ මෞබියම් පුවත්පතේ දවසේ පද 4 විදුර අබේනායක මෙන්න මේ විදිහ තමයි කියන්නේ මාතරදී සජිත්ගේ තව රැස්වීමක් රනිල්ගෙන් එදා රෑ කොළඹදී කෑමක් නායක දෙපොළ නැත සුහදව හමුවීමක් ජනාධිපති වර්ණයත් අමුතුම ගේමක් විදුර අබේනායක කියන්නේ මහේෂ් ජනාධිපති වර්ණය අමුතුම ගේමක් දැන් අපි අනිත් ප්‍රවෘත්ති වලට යන්න කලින් කෙටි විරාමයක් අපි අරගෙන ඉඳලා අපි අනිත් පුවත්පත වලට අවධානය යොමු කරමු
අපි කෙටි විරාමයෙන් අනතුරු මුලින්ම අවධානය යොමු කරන හදන්නේ ලංකාදීප පුවත්පත් ලංකාදීප පුවත්පත් වාර්තා කරන ශිලානිප පොහොට්ටු තවත් හමුවක් හෙට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා අධිදාස් පක්ෂයේ නායකයන් අතර තවත් හමුවක් විපක්ෂ නායක කාර්යාලයේදී හෙට පැවැත්වීම නිවිතයි මෙම සාකච්ඡාව ශ්‍රී ලංකා අධිදාස් පක්ෂයෙන් එහි මහලේකම් දෑසිරි ජයසේකර මහතා ඇතුළු කණ්ඩායම සහභාගී වෙන කියලා තමයි ලංකාදීප පුවත්පත් එහෙම ප්‍රවෘත්තිය ගැන හැර දක්වමින් වාර්තා කරන්නේ degrading words being used against them SLFP forum of local bodies to protest against Mahinda Amarawira and Duminda Dissanayake dayasili linege vaartha karanne the forum of local bodies of the Sri Lanka Freedom Party in Gol has decided not to participate in any meetings that are attended by party's former general secretary Duminda Dissanayake and the general secretary of the United People's Freedom Alliance Mahinda Amarawira yanuwa Sri Lanka Nidhas Pakshe Galu district ke Galu palate palat palana aayathana wala samajika thirnayak gena thibenawa Duminda Dissanayake mahatmaya saha Mahinda Amarawira yana mahatturun sahabhagi wena kisima Sri Lanka Nidhas Paksha sambandha rasvimakata oun sahabhagi wenne naha ith hetuwa ounnu pahath karala me dedena katha karak kiyana chodanawa nisa Mahubim pawathata wartha karana Sri Lanka Nidhas Paksha gena thawath pravruttiyak Chilanipa Madhyama Karaka Sabhavedi ada nilatala wenasak kiyala thamai Mahubim pawathata wartha karanne ada pawaththina Sri Lanka Nidhas Paksha Madhyama Karaka Sabha rasvimedi pakshaya nilatala darana kipa deneku iwath kota e wenuwata ema tanaturu sadaha weda balimata kipa deneku pat kirimata niyamita bawa warthave Sri Lanka Nidhas Paksha Madhyama Karaka Sabha ada passaru 6ට පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසේදී පැවැත්වුවේ නියමිතයි ශ්‍රී ලංකා අධිදස් පක්ෂයේ භාණ්ඩාගාරික තනතුරින් එස්.පී. දිසානායක මහතා ඉවත් කොට වෙනත් අයකු පත් අද පත් කර ගැනීම නියමිත බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යම කාර්ක සභිකෙක් මවුබීමට පැවසීය මේ අතර ඩිලාන් පෙරේරා ආචාර්ය සරත් අමුණුගම සහ රජිනල් කුරියන මහතුරුන් සම්බන්ධයෙන්ද මෙම රැස්වීමේදී දේශපාලන වශයෙන් තීන්දුවක් ගැනීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බව එම සමාජිකයා වැඩිදුරටත් සඳහන් කළේ කියලා තමයි මවුබීම පුවත්පත වාර්තා කරන්නේ දෙලිමිර පුවත්පත් පළකරන මෙන්න මෙහෙම ප්‍රවෘත්තියක් හිටපු ජනාධිපති වර්තමාන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්මයා කළාද ප්‍රකාශයක් ඇසුරෙන් learn from history be foresighted MR tells youth drawing similarities from a ජාතක කතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලීඩර් මහින්ද රාජපක්ෂ invited the youth to learn from the history and be foresighted instead of short sighted යනුව මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමා හිටපු ජනාධිපතිතුමන් තරුණයන් අමතා සත්‍යන්තයේදී පොදු ජන පෙරමුණේ රැස්වීමකදී කියන්නේ අතීතයේ දිහා බලලා එයින් ඉගෙනගෙන අනාගතය සකසා ගන්නට කියලා අපි ඊළඟ රසපුවත් පත්‍ර අවධානය යොමු කරන යුද්ධයෙන් 19000ක් අතුරු දහන් යාපනයේදී විරෝධතාවක් ලෙස රසපුවත් පත්‍ර වාර්තා කරන විශේෂයෙන්ම රසපුවත් පත්‍ර ගෙනහැර දක්වන්නේ වසර 30ක යුද්ධ කාලයේ තුරදී 19000කට අධික පිරිසක් අතුරු දහන් වෙලා තියෙනවා. ඔවුන්ගේ ඥාතීන් විසින් යාපනයේදී සිදු කර විරෝධතාවය තමයි පෙන්වා දෙන්නේ. යාපනයේ පිහිටන ලද අතුරු දහන් වන්ුවන් පිළිබඳ සොයා බලා බැලීමේ කාර්යාලයට එරෙහිව යුද්ධ සමයේදී අතුරු දහන් වූ පුද්ගලයන්ගේ ඥාති සංගම් බවුනියා කියන ඔච්ච යාපන දිස්ත්‍රික්කවලදී පෙරේදා විරෝධතා පැවැත්විය. මෙම සංගම් කියා සිටියේ මීට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද අතුරු දහන් වූ පුද්ගලයන් පිළිබඳ සොයා බැලීම සඳහා මැක්ස්වෙල් පරණගම මහතාගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත් කළ නමුත් ඉන් කිසිම ප්‍රයෝජනයක් සිදු නොවවයි එම කොමිසමේ නිර්දේශයන්ට අනුව පුද්ගලයන් 19000ක් යුද සමයේදී අතුරු දහන් වී ඇති බවට පාර්ලිමේන්තු වාර්තාවක් ඉදිරිපත් කිරුණද මේ දක්වා ඉන් කිසියෙකුටත් සහන නොලැබුණු බවද එම සංගම් පෙන්වා දෙයි කියලා තමයි රසපුවත් පොත වාර්තා කරන්නේ විශේෂයෙන්ම මහේෂ් තමන්ගේ දරුවෙක් හෝ තමන්ගේ පවුලේ කෙනෙක් අතුරු දහන් වූවන් තියෙන මේ වේදනාව දන්නේ ඒ පවුල ලොකු දෙවිය පවණයි. Normal tells media watch on YouTube news media shut out of SLPP youth convention Rukshan Rishi වාර්තා කරන්නේ responding to a firestorm on social media over the ban on news media outlets from covering the national youth convention of the Sri Lanka Podujana Peramuna at the Nelum Pokuna over the weekend MP Nama Rajapaksha took to Twitter yesterday to apologize on behalf of the organizing committee adding that the situation was rectified as soon as we learnt of it this latest controversy over SLPP media exclusion comes only days after last week's reported ban on Christians addressed to presidential candidate ගෝතාබේ රාජපක්ෂ දැන් සතියන්තයේදී බොහෝ විශ්මයට පත්තුණු වවුලයි කතාව කියවගෙන නෑ මම සතියන්තයේ හිටිය හම්බන්තොට නෑ මං කියුවේ දැන් අර පටන් ගද්දී වවුලයි කතාවක් කිව්ව ඔව් දැන් හම්බන්තොට ඉන්නවා කිව්වමත් මොනවා හිතනවද හම්බන්තොට මම ගියේ නිවාඩුවක් ගත කරන්න නෙවෙයි නිවේදන කටයුත්තකට ගියේ ඔව් දැන් මේ පොද්ජන පෙරමුණ මාධ්‍ය වාරණයක් කිරීම සම්බන්ධයෙන් බොහෝ අය විශ්මයට පත්තුණා හේතුව සාමාන්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා මාධ්‍යයට හිතවත් සිටින ඔහු මන්ත්‍රී කාලයේ පටන් හිතවත් සිටි පුද්ගලෙක් බල සලාපරුම එකතරකදී කියනවා පොඩි ඉන්ටර්වියු එකක් දර YouTube මන් දැක්ක මේ මේ අපිව මාධ්‍යත් එක්ක හැප්පෙන කට්ටිය නෙවෙයි කියලා හැබැයි දැන් මෙහෙම මාධ්‍ය වාරණයක් කරනකොට දැන් මේකට මාධ්‍ය වාරණයනේ කියන්නේ ඒ කියන්නේ දැන් එන්න එපා කිව්වත් තහනම් කිව්වත් එන්න දෙන්නේ නැහැ කිව්වත් ඉඩ ලබා දෙන්නේ නැහැ හැබැයි නාම රාජපක්ෂ මහත්මයා කියනවා නේද YouTube එකෙන් බලන්න පුළුවන් පොඩ්ඩක් ඉන්න ප්‍රවේශයක් නැහැ කිව්වත් ඔය ඔක්කොටම පොදු වචනේ තමයි වාරණයනේ
එන්නපා කියන්නේ වාරණය හා සමාන. එතකොට ඊට කලින් සතියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකතුමන්ගෙන් ප්‍රශ්න ඇසීමත් වාරණය කරනවා. ඉතින් මේක මාධ්‍ය නිදහසට කොපමණ හොඳයිද කියන කාරණය අංක 1. අංක 2 ගෝඨාකරා නම් අපිට මොකද කියලා අනිත් අපේක්ෂකයොත් ඔය දේ කරොත් ශානුක සිදුවෙන්න යන හානිය ඉතාම කනගාටුදායකයි. මාධ්‍යට කතා කරන්න දෙන්නේ නැත්නම් ජනතාවට කතා කිරීමේ අයිතියක් නැති වෙනවා කියන එක අපි මතක් කරගන්න ඕනේ. හැබැයි මහේෂෝයි දැන් අර මේ ගෝඨාභය රාජපක්ෂ මහතා කියලා ප්‍රශ්න අහන එක සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් මේ මාධ්‍යවේදීන්ගේ පැත්තිනුත් යම්කිසි සදාචාරයක් තියාගන්න ඕනේ. මේ අපි තව පහුගිය කාලේ දැක්ක මේ මහින්ද රාජපක්ෂ මහත්මයා හරි වෙන කවුරු හරි කෙනෙක් මගුල් ගෙදර කරි මාළ ගෙදර කරි ගියාපුවන් ඒ ගිහිල්ලා එළියට එද්දිත් අහන්නේ ව්‍යවස්ථාව ගැන අහනවා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ. එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂ මහත්තයා නැත්නම් වෙන දේශපාලන නායකයෙක් වෙන්න පුළුවන් ඕනම දේශ අජ්‍ය ඇමතිවරු පවා මේ ශාලාවක් ඇතුළේ හොඳ උත්සවයක් තියෙනවා. ඒ උත්සවයේදී වැදගත් කතාවක් කරනවා. ඒ කතාව කරලා තිබියදී ඒ රැස්සී බිවල එළියට එද්දී පොඩි වොයිස් කට් එකක් කරගෙන ඒක තමයි එවන්නේ ටීවී ස්ටේෂන් එකට මේක නිවුස් එකේ කියලා දාලා දෙන්න කියලා. ඉතින් මේ මාධ්‍යවේදී විශේෂයෙන් මේ ප්‍රාදේශීය වාර්තා ප්‍රාදේශීය වාර්තාකරුවන්ව පාලනය කිරීම සහ ප්‍රවෘත්ති කළමනාකරුවන් කළමනාකාරණියන්ගෙත් වගකීමක් තිබෙනවා. හාම්පුතාලටත් වගකීමක් තිබෙනවා. ඔකෙතින් අර හැමදාම අර මදවිතේ කතාව වගේ තමයි අදුදේ කියපු. දැන් ඒ කියන්නේ මේක ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ මහතා මේ කියපු දෙයට හේතුව මොනේ මේ 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 අවුරුදු 2-3ක් තිස්සේ මේ අමුතු සංස්කෘතියක් හැදුණා මේ ටීවී ස්ටේෂන් වල න්ියුස් වලදී මේ වොයිස් කට් දෙන එක. ඔව්. කියන්නේ අර විජීට කලින් තිබුණු වාර්තාකරණයෙන් එහාට ගිහලා අමුතු මේ සංස්කෘතියක් හැදුණා. මේ සංස්කෘතියේ අන්තිම තැනින් තමයි ගෝඨාභය රාජපක්ෂ මහතා මේවාගේ දේ කියලා තියෙන. ඉතින් අපි බලමු මේ දේ කොයි ආකාරයෙන් කොයි විදිහට මිනිස්සු තමන්ගේ පැත්තට ගනිද කියලා අපි ඊළඟට රසපුවත් පත්‍ර අවධානය මුකන්නේ රසපුවත් පත්‍ර වාර්තා කරනවා. අයිලන් පුවත් පත්‍රෙත් මේ ප්‍රවෘත්ති පොඩි කොටසක් තිබෙනවා. අපි අයිලන් පුවත් පත්‍රෙ පොඩක් අවධානය යොමු කරමු ශානුක. අයිලන් එක මොකද්ද කියන්නේ කියලා ඒ ප්‍රවෘත්ති කියන්නමයි නෝ ඕනේ නෑ මයිස්සත්. නෑ මම මේක කියන්න හේතුව දැන් මේ මේ මීඩියා බාඩ් ෆ්‍රොම් කවරින් ඉවෙන්ට් හෙල්ඩ් ඉන් සපෝර්ට් ඔෆ් GR ජර්නලිස්ට් ලැම්බස්ට් නාමල්ස් රෙස්පොන්ස්. දැන් මේක කියන්න හේතුව වෙනමකුත් නේ. දැන් අපි අපිනේ ස්වයං විවේචනය කරගන්න ඕනි. දැන් මේ මාධ්‍ය ප්‍රශ්නයක් තිබෙනවනේ. මේ මාධ්‍ය සංස්කෘතියත් එක්ක තමයි සමාජලාට අපිටත් ප්‍රතික්‍රියා කරන්නට සිද්ධ වෙන්නේ. දැන් ඔය වාර්තාකරුවන් ගැන ගත්තාම ප්‍රාදේශීය වාර්තාකරුවන්ට දැන් පේමන්ට් කරන සිස්ටම් එකක් තියෙනවා. හොඳ හොට් වොයිස් කට් එකක් දුන්නොත් පේමන්ට් එක ඩබල්. ඇත්ත කතාව ඒකනේ ශානුක. මේක අපි ජනතාවට කියමු ශානුක. මේ සමහර කට්ටිය අපිට බණී මේ ඇත්ත රහස් කියන්නේ ඇයි කියලා. නමුත් මේ රහස හරි කිව්ව නැත්තම් මේ විකෘතියක් නෙවෙන්නේ. දැන් සමහර කට්ටිය කරනවා වොයිස් කට් හදලා හද කතාව හදලා වොයිස් කට් එක ප්‍රචාරය කරනවා. දැන් අපේ ආයතනය ගැන තවත් ආයතනයක් මාධ්‍ය සදාචාරයේ පැත්තකට තියලා අමූලික බොරුවක් නිවුස් එක ප්‍රචාරය කරා නම් ශානුක ආ ශානුක හෙට ඔවුන් නිර්වත් ටෙලිග්‍රෑම් එකක් දාලා කියයි මම මේ කියන්නම් වෙන දේ. නිර්වත්ින් කාන්තාවක් පෙන්නලා කියයි සීගිරිලල් නාවන්ට පුළුවන් නම් උඩුකය නිර්වත්ව ඉන්න. ඇයි අපේ නිලියක් නිර්වත්ව හිටියාම අපේ channel එකේ රඟපාපුව මොකද්ද තියෙන සදාචාරය ප්‍රශ්නේ. එහෙනම් සීගිරිය කියලා සීගිරියේ නිර්වත් කාන්තාවනුත් තීන්ත ගාලේ නිර්වත නැති කරන්න කියලා කිය. මම මෙහෙම කියන්න හේතුව ශානුක මේ ඇත්ත කතා කරන්න ඕනේ. ඒ කියන්නේ තමන් කරන ඕනිම පාපකාරී අශීලාචාර ක්‍රියාවක් තමන්ගේ මාධ්‍යාත්මකින් කරොත් ඒක ඩිෆෙන්ඩ් කරන්න පුළුවන් තත්ත්වයකට ලද අපිට ඩිෆෙන්ඩ් කරන්න බෑ. ඒ කියන්නේ අපි රාජ්‍ය මාධ්‍යකින්ද බලන්න අපේ මාධ්‍යාත්මකින් ප්‍රශ්නයක් ආපුවාම අපේ සහෝදර සේවක සේවිකන් උද්ඝෝෂණ කරනවා, බෝඩ් ගහනවා, බැනර ගහනවා. වෙන ආයතනයක ඕක කරන්න පුළුවන්ද? දැන් එහෙම කරා කියලා අපි ගහ බැන ගන්නවද? මරා ගන්නවද? නමුත් මම කියන්නේ හේතුව නිර්වතින් නිලියක් දාලත් කියයි මේක තමයි අපේ අලුත් කල්චර් එක. සීගිරිය එහෙම පුළුවන් නම් ඇයි අපිට එහෙම බැරි? එහෙම බැරි කියලා මම එහෙම කියන්නේ හේතුව ඒ තරම් පල්ලෙහැට මාධ්‍ය සමහර මාධ්‍ය ආයතන වැටලා තියෙනවා කියන කාරණේ පැහැදිලි කරන්න. විශේෂයෙන්ම මාධ්‍ය ආයතන වල තියෙන මාධ්‍ය වේදින් නිසා නෙවෙයි මේ මහේෂ්වගේ කාරණේ වෙන්නේ. ඇතම් මාධ්‍ය ආයතන හාම්පුතු නිසා තමයි කාරණේ වෙලා තියෙන්නේ. ඔවුන් අමුතු සංස්කෘතියක් මේ පෞගිය අවුරුදු 10 තුල ඇතුළත මේ මාධ්‍ය තුල බීජ ඉදිරිය වැපරුවා. ඉතින් එහි ප්‍රතිඵල අද මේ මාධ්‍ය ශේෂ්ත්‍රයේ සම්පූර්ණයෙන්ම මම ඒකට පිළිගන්නේ. මොකද මේ මිත්‍ර සමාවෙන්න දැන් අයිතිකාරයෝ වගේම දැන් අපි තුමු අධ්‍යක්ෂක මණ්ඩලයක් ඉන්නවා කියලා. දැන් සමහරట్లాට අපි දකින්න දෙයක් තමයි දැන් වැඩ කරන සේවකයන්ගෙත් අමුතු දේවල් තියෙනවානේ. සමහර ලොක්කොන් ඉම්ප්‍රෙස් කරගන්න කාර් එකක් ගන්න මගුල් ගෙදරට කසාද බඳින්න සල්ලි හොයාගන්න අත්තිකාරම් මුදලක් ලබා ගන්න මේ වගේ තමන්ගේ මේ ලොක්කව මේ විකෘති කරන පිරිසකුත් ඉන්නවා. ඉතින් ප්‍රොමෝෂන් එකක් ගන්න අධ්‍යක්ෂක මණ්ඩලයට හොරෙන් කතා කරනවා. රංචු ගැහිලා එක දෙයක් කරන්නේ හොරෙන් කතා කරලා තව දෙයක් කරන්නේ. අපි ඉතින් මාධ්‍යයට ගිය කල කලක්
රසපොත්පත් රවීලන අවධානය යොමු කර රසපොත්පත් වාර්තා කරන වී අස්වරු නංවන්න තාක්ෂණික පැකේජයක් හෙක්ටයාර එක වගාවෙන් ඉහළ වී අස්වරණක් ලබා ගැනීමේ නව තාක්ෂණික පැකේජයක් හඳුනා දීමට පියවරගෙන ඇති බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය W.M.W. වීරපවන් මහතා පැවසීය. නව තාක්ෂණික පැකේජය මගින් හෙක්ටයාර එක වී වගාවෙන් ටොන් 4.7ක් වී අස්වරණක් ලබා ගැනීමේ හැකියාව ඇත. කාලිගුණික විපර්යාසය වෙනත් විවිධ හේතු මත හෙක්ටයාර එක වී වගාවේ අස්වරණ මේනටත් පහළ මට්ටමක ඇති නිසා පරිභෝජන අවශ්‍යතා ඉලක්ක සපුරා ගැනීම අරමුණු කරගෙන නව තාක්ෂණ පැකේජය හඳුන්වා දෙන බව තමයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කරලා තිබෙනේ. තමයි රසපොත්පත් වාර්තා කරන්නේ මේ ප්‍රවෘත්ති සම්බන්ධයෙන්. DVP's National People's Power to Focus on North යනුවෙන් ප්‍රවෘත්ති අක්ෂිලොන්ටුලි පුවත්පතේ පළවී තිබෙනවා. The ජනතා විමුක්ති පෙරමුණස් New Movement, the National People's Power, which launched its presidential election campaign last week, has now focused its attention on the northern and eastern provinces. The presidential election campaign kicked off after its leader Andru Kumar Dasanayake, as its presidential candidate, was announced at its rally held at the Golf Fest. යනුව National People's Power ජාතික ජන බලවේග සන්ධානය ඉදිරි මැතිවරණයට සූදානම් වෙමින් උතුරු නැගෙනහිර ප්‍රදේශය පිළිබඳවත් අවධානය යොමු කරලා තිබෙනවා. එහි ඡන්ද දායකයන්ට සාධාරණයක් ඉෂ්ට කිරීම වෙනුවෙන් ඔවුන්ගේ ප්‍රශ්න කතා කරලා ඔවුන්ගේ ප්‍රශ්නත් ඔවුන් මේ ජාතික ජන බලවේගයට ප්‍රතිඥාවන් වලට නැත්නම් ඔවුන්ගේ ප්‍රතිපත්ති වලට අදාළ කරගන්නට හොඳ කාරණයක්. අපිට අවශ්‍ය පුද්ගලයාට වඩා මේ රටේ මිනිසුන්ට අවශ්‍ය ප්‍රතිපත්තිය කුමක්ද කියන කාරණේ ජාතික ජන බලවේගය කුඩා වෙන්න පුළුවන් අනිත්‍යයට සාපේක්ෂව ගත්තාම ඔවුන් මේ ප්‍රතිපත්තිමය දේශපාලනයක් කිරීමේ අරමුණෙන් දැඩි සටනක නියැලෙනවා කියන කාරණේ මතක් කරන්නට කැමතියි. ඔව් ලංකාදීප පුවත්පත අපි අවධානය යොමු කරන ලංකාදීප පුවත්පත වාර්තා කරන තවත් ප්‍රවෘත්තියක් හම්බන්තොට නවරෝහල ඇරියත් තාම වැඩ නැහැ. වෛද්‍යවරු අධ්‍යක්ෂ චෝදනා හුවමාරුවක හම්බන්තොට මහරෝහලේ රෝහල් අධ්‍යක්ෂකවරයා සිය මතයට අනුව රෝහලේ වෛද්‍යවරුන් හිටිහැටියේම ස්ථාන මාරු කිරීමට පියවර ගැනීම හේතුවෙන් දැනට පැරණි රෝහලේ රෝගී සත්කාරක සේවා හරියට ක්‍රියාත්මක කිරීමට නොහැකි බවත් අලුතින් විවෘත කර තිබී රෝහලේ වැඩ ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත තිබී බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකාරක උපුල් ගවල ගලප්පති මහතා පැවසිය කියලා තමයි වාර්තා කරන්නේ. හම්බන්තොට මහ රෝහලේ දැනට විශේෂඥ වෛද්‍යවරුන් 33ක් සහ වෛද්‍ය නිලධාරීන් 95 දෙනෙක් ඉන්නවා. රෝහලේ දිනපතා රෝගී සත්කාරක සේවය කිරීමට වෛද්‍යවරු 160 දෙනෙක් අවශ්‍ය වෙනවා. නව මහ රෝහලේ වැඩ ආරම්භ කිරීමට නම් වෛද්‍යවරු 201ක් අවශ්‍ය වෙනවා කියලා තමයි උපුල් ගලප්පති මහතා ලංකාදීප පොත්පතට වාර්තා කරන්නේ. අන්න මං කියපු එක අන්න ඇත්ත මෙතනම එළියුණා. මං කියන්නේ වෛද්‍යවරු 17000කට ඩියෝනි කියලා. ඔව්. දැන් මෙතනම කීයක් වෙනද හම්බන්තොටම? ඔව් 201ක් වරනේ. 201යි අතන 161යි 161 එකයි. දැන් අපි හිතමු සජි ප්‍රේමදාස මහත්මයාට අපේක්ෂකත්ව ලැබුණා කියලා. ඔන්න පළවෙනි අභියෝගය. තමන් නියෝජක දිස්ත්‍රික්කයට එතන මොණි වෛද්‍යවරු 400ක්. හැබැයි වෛද්‍ය නිලධාරී සංගමය පොඩ්ඩේ හැම වෙන්න එපා පෞද්ගලික උපාධි එපා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල එපා කියනවා. හැබැයි තියාලේ කට්ටියකින් වැඩිපුර ඉන්නේ රුසියාවේ කියලා රුසියාවෙන් අධ්‍යාපනය හදාරලා වෛද්‍යවරු උද වෙච්චි උදවිය. මම අර බොරු කියන්නේ කියන්නේ ඔක නිසානුක. බෑග් ගන්න කලින් ඔප්පුණා. එතනම ඔප්පුණා. වැඩසටහනේදීම ඔප්පුණා. ඔක මන්තරගත ප්‍රවෘතියකුත් නෙවෙයි. එතනම මං කියපේක ඔප්පුණා. මෙන්න තවත් හොඳ කාරණයක්. Flights between India Palali to start soon. We will use Palali and the Batticalo airports to bring in tourists. Air transportation between India and Palali airport in Jaffna will start before the end of the year. Prime Minister Ranil Wickremesinghe said on Saturday. හොඳ කාරණයක්. එනුව ඉන්දියාවෙන් පලාලි වලට සහ Batticalo වලට ගුවන් ගමන් ආරම්භ වෙනවා. මෙහිදී සංචාරකයන් විශාල ප්‍රමාණයක් ලංකාවට ගෙන්න ගන්න පුළුවන්. දැන් මේකත් අපි බලන්න ඕනි ධනාත්මක පැත්තෙන්. විශේෂයෙන් ඉන්දියාවෙන් සාමාන්‍ය වසරකට මිලියන් 20ක් 30ක් ප්‍රමාණයක් මිලියන් 20ක් පමණ මේ වෙන විට ඔවුන්ගේ රටින් පිටත් වෙන සංචාරණය සඳහා ඔවුන්ගේ රට ඇතුලේ ගමන් කරනට වඩා ලංකාවට කොහොමද ලාභයි. ඉතින් මේ බැටිකොලෝ පලාලි වගේ පැතිවලට එකක් තියෙනවා නම් අපිට ලොකු සංචාරක ව්‍යාපාරයක් ඇති කරගන්න පුළුවන්. හැබැයි ජාතික ආරක්ෂාව පිළිබඳව රජයේ වග කියන්නට ඕනි. රජයේ පිළිබඳ විධිමත් වැඩ පිළිවෙලක් ගන්නට ඕනි. මොකද අපි රජයෙන් ඉල්ලීමක් කරනවා මේ පලාලි බැටිකොලෝ වැනි ගුවන් තොටුපළවල් හදනකොට ඒ පැත්තේ සිට තරුණ පරම්පරාවට තරුණයන්ට අවස්ථාවක් ලබා දෙන්න. දැන් එහි තිබෙන හොඳ රස්සාවලට මේ අගනුවර ඉන්න දරු දැරිවියන් මේ යවන්න නැතුව මේ ගම් පළාත්වල ඉන්න උතුරු පළාතේ නැගෙනහිර පළාතේ අයටත් අවස්ථාව ලබා දෙන්න කියලා බොහොම කරුණාවෙන් ඉල්ලා සිටින ගමන් අපි විදේශ ප්‍රවෘත්තින් වලට අවධානය යොමු කරනවා.
අපි විදේශ පුවත්පත්වල අවධානය යොමු කරන ලංකාදීප පුවත්පත්තර ලංකාදීප පුවත්පත් වාර්තා කරන ඇමසන් ලැව්ගීන නිවන්න බසීල ජනාධිපති හමුදාව යොදවයි කියලා තමයි ලංකාදීප පුවත්පත් වාර්තා කරන්නේ. ජාත්‍යන්තරෙන් දිගින් දිගටම එළවන පීඩනයේ හමුවේ බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයේ පැතිරී ඇති ලැව්ගීන නිවා දැමීමට හමුදාව යෙදවීමට බ්‍රසීල ජනාධිපති බෝල්සොනාරෝට සිදු වී ඇත. අන්ත දක්ෂිණාංශික ජනාධිපති බ්‍රසීල ආර්ථිකයේ නැංවීමේ අරමුණ ඇතිව සමාගම් රසකට හිතුමතේ ගස් කපා දමමින් ඇමසන් වසිවනාන්තරයේ එලිපෙහෙළි කිරීමට ගිනි තැබීමටත් අවසර දී ඇත. රන් ආකර රසක්ද ඇමසන් වනාන්තරයේ ආශ්‍රිතව පවතී. ලැව්ගින පැතිරියාම වේගවත් වී මහා විනාශයක් සිදු වීමෙන් පවතින්නේ ජනාධිපතිවරයාගත් මෙම අනුවණ තීරණ නිසායි පරිසර වේදීහු චෝදනා කරති කියලා තමයි ලංකාදීප පුවත්පත් වාර්තා කරන්නේ. මෙන්න ටිකක් අමුතු විදිය ප්‍රවෘත්තියක්. NASA astronaut refutes first crime in space allegations. NASA astronaut Anne McLean has refuted allegations made by her estranged spouse that she accessed her emails and personal bank details from a computer located at the International Space Station. You know, NASA ගගනගාමිනියක් වන ඇන් මැක්ලේන් මහත්මියට විරුද්ධව ඇයගේ හිටපු ස්වාමි පුරුෂයා නැත්තම් මොකද අපි එකට කියන්නේ දික්කසාද වෙච්ච දික්කසාද වෙන්න යන ස්වාමි පුරුෂයා කියනවා. ඔහු චෝදනාවක් එල්ල කරනවා ඇය මේ ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් නැත්තම් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉහළ අහසේ රැඳී ඉන්නකොට තමන්ගේ පුද්ගලික බැංකු ගිණුමට සහ ඊමේල් අකවුන්ට් එකට මේ NASA කම්පියුටර් එක පාවිච්චි කරලා ඇතුළු වෙලා තිබෙනවා කියලා. දැන් බලන්න ඉතින් පවුල් ලවුල් අභ්‍යවකාශ උනත් පවුල් ලවුල්ම තමයි. සමහරට මේ ඩිවෝස් වෙන්න යන හින්දා බැංකුවේ තිබ්බ සල්ලි ටික වෙන පැත්තකට දාගන්න උත්සාහ කරත් දන්නේ. ඉතින් අර හස්බන්ඩ් කියනවලු මෙය ජාත්‍යන්තර අභ්‍යවකාශ මැදිරියක සිට අනවසරයෙන් NASA කම්පියුටර් පාවිච්චි කරලා බැංකු ගිණුමට ඇතුළු වෙලා තිබෙනවා කියලා. ඇය ඒ තමයි ලෝකේ වාර්තා වන්නේ ප්‍රථම අභ්‍යවකාශ හොරකම අපරාධය. මේ මේ මහ භූමියේ තිබෙන අපරාධ මධ්‍යයට අභ්‍යවකාශ ගිහිල්ලත් මිනිස්සු අපරාධ කරනවා. අපි ඊළඟට අවධානය යොමු කරන දන්නේ ක්‍රීඩා පිටුවේ මොනවද වාර්තා කර තිබෙන කියලා දැන් කියා ගන්න. ලංකාදීප පුවත්පත වාර්තා කරන නව ක්‍රිකට් ව්‍යවස්ථාවට මනෝහරන්ගේ අවධානය කළ තමයි ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ. ලංකාදීප පුවත්පත මේ පුවත් වාර්තා කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව වෙනස් කරන්නේ නම් ඒ ශ්‍රී ලංකාවේ සියලු ක්‍රීඩා වලට බලපාන නීතියන් ලෙස වෙනස් කළ යුතු බව අන්තර්ජාතික ක්‍රිකට් සභාපති ශංකර් මනෝහර් මහතා පවසා තිබේ. මනෝහර් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු අවස්ථාවේදී මෙසේ පැවසු බව වාර්තාවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව වෙනස් කරනවා නම් එහි සියලුම ක්‍රීඩා වලට බලපාන ආකාරයට වෙනස් කළ යුතු බව ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් බලපාන ආකාරයට වෙනස් කිරීම ගැලපෙන්නේ නැහැ. මනෝහර් මහතා පවසයි එය පාර්ලිමේන්තුවට ගේන්න කටයුතු කරමින් ඉන්නේ. එය පාර්ලිමේන්තුව කරයි යනු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රතිචාර දක්වමින් මනෝහර් මහතාට ප්‍රකාශ කරා කියලා තමයි සඳහන් කරන්නේ. පසුගිය සතියන්තයේදී මනෝහර් මහතා ශ්‍රී ලංකා පැමිණියෙහිදී ඔහු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් මුණ ගැහිලා මේ සම්බන්ධයෙන් කතා බහ කරා. විශේෂයෙන්ම අපිට දැනගන්න තිබෙන ආකාරයට සූදු ජාවාරම නැත්තම් අර අපි කියන්නේ අස්ස රේස් කරනවා නැත්නම් ඒ වගේ කරන ඒ වගේ ජාවාරම් වල නිරත වන අයට මේ ඉදිරියට ක්‍රීඩා සංගම් වල තනතුරු දැරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ ආකාරයෙන් මෙමු නව ක්‍රීඩා පනත සංශෝධනය කරලා තිබෙනවා. ඉතින් කරින් ප්‍රනාන්දු අමාත්‍යරයාගේ යටතේ සිදුවුණු ඉතාමත් හොඳ කටයුත්තක් විදිහට අපිට මේ හඳුන්වන්න පුළුවන්. ඔව්. ලිවර්පූල් කීප් පර්ෆෙක්ට් රෙකෝඩ් මෝ පෙනල්ටි වූ ෆෝ යුනයිටඩ්. මේ ලන්ඩනයෙන් ඇහෙන ප්‍රවෘත්තියක්. මොහමඩ් සල්ලා ඉන්ස්පයර්ඩ් ලිවර්පූල් ලේඩ් ඩවුන් an emphatic early season maker as they outplayed Arsenal on Saturday to win 3-1 and ensure they are the only team left in Premier League with a 100% record. Yanuwa Liverpool kandayama Arsenal kandayama parajaya karamin thawadurata tamange me papandu samajada thibena tarangawali Europa tarangawali di tamange shreni gatha kirima araksha karagenimata un samarth thibenawa. Api milagada puwatpat wala hade dena kiya ganna katu wageta awadana yemu karu. රසපුවත්පතේ කතුවැකියට අපි අවධානය යොමු කරන්නේ ද්විත්ව නාමකරණය සහ මෝඩ පඬිතුය කියලා තමයි කතුවැකිය නම් කරලා තිබෙන්නේ. මේ දිනවල අපේ රටේ ඇතැම් ජාති හිතේෂින්ගේ මාතෘකාව හුණාය. හුණේකට තරම්වත් මොලයක් නැතයි සැක හිතෙන ප්‍රකාශ ඔවුන්ගෙන් අසන්නට දකින්න ලැබේ. මීට මුල් වී ඇත්තේ සත්ව ගවේෂක වූ සමීර සුරංජන් කරුණාරත්න ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් විසින් අලුතින් සොයා ගන්න ලැබූ හුණන් විශේෂ හයක් ද්විත්ව නාමකරණයට ලක් කිරීමය. මේ වනාහි සත්ව ගවේෂණ පිළිබඳ ලෝ පිළිගත් සම්ප්‍රදායය අනුව යමින් කරන ලද්දකි. අලුතින් සොයාගත් සත්ව විශේෂය ලෝ ප්‍රකට පුද්ගලික
සත්වයෙකු නමින් නම් කිරීම සම්ප්‍රදායයි. එෙහිදී එම සත්ව විශේෂය අදාළ පුද්ගලයාට සමාන කිරීමක් සිදු නොවේ. ජනතාව අතර කීර්තිය දිනාගත් විශිෂ්ටයෙකු ගෞරවයක් වශයෙන් නාමකරණය කිරීමෙන් එම පුද්ගලයා යළි සිහි කැඳවීමක් කරේ කියලා තමයි මෙම කතුවකේ මගින් පෙන්වා දෙන්නේ. කතුවකේ අවසන් කරන්නේ මෙන්න මේ ආකාරයට අපේ රටේ දේශපාලකයන් හා ජනමාධ්‍ය කට්ටඩියන්ට නැකත්කාරයන්ට සහ ගොඩවෙද්දුන්ට දක්වන සැලකිල්ලෙන් බිඳු මාත්‍රික තරම සැලකිල්ලක් සත්ව ගවේෂකයන්ට හෝ විද්‍යාඥයන්ට නොදක්වති. හරිනම් වත්මන් ජාතික වීරයන් ලෙස පිදුම් ලැබිය යුත්තේ ඔවුන් වෙත්. එහෙත් මෝඩ පඬිතියෝ ජාතික වීරයන්ට අපහාස කරයයි සත්ව ගවේෂකයෝ දඟ දෙයිලෑමට කැසකවත්. අනේ කාලේ වනේ වාසය කියලා තමයි කතුවැකිය මගින් පෙන්වා දෙන්නේ. Measure easing of security curbs daily news පත්පතේ ප්‍රවෘත්තිය නැත්නම් කතුවැකිය Sri Lankans are no strangers to emergency rule, having experienced it for much of the 30-year duration of the ethnic conflict. මෙහෙම ආරම්භ කරන කතුවැකිය එකතනකදී කියනවා the removal of the emergency which critics say can also be used by oppressive governments to harm political opponents in the guise of maintaining national security was one of the most oppressive outcomes positive outcomes of the end of the conflict in 2009 යනුව අද daily news පත්පතේ කතුවරයා කතුවැකියෙන් කතා කරන්නේ හදිසි නීතිය ඉවත් කිරීම සම්බන්ධයෙන් හදිසි නීතිය අවුරුදු 30ක් අපි අත් විඳා හදිසි නීතිය යටතේ ත්‍රිවිධ හමුදාවටත් බලතල පැවරෙනවා මෙහෙයුම් කරන්නට සෝදිසි මෙහෙයුම් කරන්න සත්තරුකට ගැනීමට හදිසි නීතිය ඉවත් කරපු ගමන් පොලිසියට තමයි බලතල පැවරෙන්නේ සාමාන්‍ය නීතිය රටේ පවත්වාගෙන යාමට මේ පිළිබඳව අපි පුළුල්ව හිතන්න ඕනි කාලය එළඹිලා තිබෙනවා ඒ කාරණේ මතක් කරන ගමන් අපි වෙලාව බලමු ඔව් ඉතින් අපි මේ වෙලාව මතක් කරේ මහේෂ් අපි කතුවේ කියත් කිව්වා ඉතින් අද අපි දවසේ සමුගෙන යන සූදානම් වන්නේ මතක් කරනවා සඳ දවස සතියන්තයේ සතිය ආරම්භය වැහි බර කාල ගුණයක් තිබෙනවා ඉතින් ආදරවන්තින්ටත් පුංචි හොඳ සතියක් අපි ඒ ගැන මතක් කරා ආදරවන්තව ගැන කිව්වා අපි ඊළඟ අමරදේව මහත්මයාගේ ගීතයක් තෝරාගෙන තිබෙන්නේ වැලන්ටයින්ස් දින වරුදයි නෑ මේ ගීතේ තේරුම දන්න ආදරවන්තයන්ට මේ සතිය සුභ වේ කියලා අපි ප්‍රාර්ථනා කරමු